මුලින්ම අවධානය පුවත්සිරස්තල වෙත. ඇල්ෆා විවාහ පාඨමාලාවේ පළමු සිංහල වැඩසටහන. දැන් පුවත් සවිස්තරාත්මකව. ඇල්ෆා විවාහ පාඨමාලාවේ පළමු සිංහල වැඩසටහන පසුගිය පෙබරවාරි 14 වන දින ලංකා සභා කොළඹ දියෝකිසයට අයත් මොරටුව සුවකිරීමේ ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේදී පැවැත්ුණා. සංවිධානය ඇල්ෆා කුලාචාර්ය ගරු චාස් ඥානයිය පියතුමා ඇතුළු කණ්ඩායම. පැමිණ සිටින සියලු දෙනාගේ ජීවිත යේසුන් වහන්සේ වෙනස් කරමින් බැරි ළඟලෙන්නේ පාන මහත්තයා නෝන ඉද ළඟලෙන්නේ යාපැත්තේ මහත්තයා ගාව යන්නේ පාන කිසිේ මට ගන්න එදින විවාහක යුවල් 14ක් මෙම පාඨමාලාවට එක් වුණා. මෙහිදී ඇල්ෆා විවාහ පාඨමාලාවේ ආරම්භන වන විවාහ ජීවිතයේ පිළිබඳව පසු විපරමක් සිදු කරමින් අනාගත විවාහ දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වටපිටාවක් සෑදීම ආරම්භ කෙරුණා. සහභාගී වූ යුවලවල් මෙම පාඨමාලාවෙන් ලද අත්දැකීම් බෙදාගනු ලැබුවා. පාඨමාලාව සති 7කදී පැවැත්වීමට නියමිතයි. මම හිතනවා ඉදිරියේදී අපිට දැන් යන සත්‍යයට වඩා වඩාත් හොඳින් යන්න පුළුවන් වෙයි කියලා මේ පාඨමාලාව ඉවර වෙනකොට. සමහර විශේෂයන් තියෙනත් කරුණු කතා කරන්න පුළුවන්. අපගේ අඩුපාඩු මොනවද කියන හඳුනා ගන්න අපිටම හැකියාව ලැබුණා. පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව ඇල්ෆා සම්බන්ධීකාරක මංජු නිරෝජ් හෂාන්ද මෙල් පියතුමා සමගින් චාල්ස් ඥානයා පියතුමා තම අදහස් දක්වමින් විවාහ පාඨමාලාව සිංහල බසින් අපගේ ලංකාවේ කොළඹ දියෝකීසයේ තුල ක්‍රියාත්මක කරන්නට දැන් ඔබ දකිනවා මේ සිටින්නේ මේ විවාහ පාඨමාලාවට පැමිණ සිටිනා වූ යුවලයන් ඉතින් මොවුන් ඉතාමත් උද්‍යෝගයෙන් මේ කාර්යයේදී සිටින බව හැමෝටම පැහැදිලි. ඉතින් අද පුදුම දෙයක් කියන්නේ මේගොල්ලෝ ගොඩාක් හොඳට කතා කරන මේගොල්ලෝ දන්නේවත් නැහැ. අද දවසේ පැයකට වැඩිය කාලයක් එකම තැන ඉඳගෙන ස්වාමි පුරුෂයයි භාර්යාවයි ඒගොල්ලන්ගේ ලෝකේ තනි වෙලා කතා බහ කරනවා. ඉතින් මේ වැදගත් කාර්යය කොළඹ දියෝකීසය තුල ක්‍රියාත්මක වෙනවා ඇල්ෆා නමින්. මේ පාඨමාලාව ඔබත් මේක උත්සාහ කරලා බලන්න ඔබේ ජීවිතය වෙනස් කරගන්න. පෞල තමයි අපේ සමාජයේ කුඩාම නමුත් වැදගත්ම ඒකකය. ඉතින් රටක් හැදෙන්න නම් ප්‍රථමයෙන් පෞල හැදෙන්න ඕනේ. ඒ පුළුල් අරමුණත් එක්ක අපේ දේවස්ථානේ අපේ මේ භූමිය මේ උතුම් කාර්යයට අපි කැප කරා. දැන් අද දින අපි බලනකොට දවසකට දික්කසාදයක් ආර්සියක් පමණ දවසකට වෙනවා. එහෙම කියන්නේ විනාඩි 3කට සැරයක් දික්කසාදයක් ලංකාවේ වෙනවා. ඒ නිසා අපි හිතුවා අපේ ලංකාවේ ඉන්නා වූ පරපුර මේ වාගේම විශේෂයෙන් ඇල්ෆා විවාහ පාඨමාලාවක් ඒගොල්ලන්ට පවත්වලා ඒගොල්ලන්ගේ ජීවිතය තවත් අනාගතයකට ලස්සන වෙන්නට අපි උදව් කරනවා.